අයිබෝන් මේ තියෙන්නේ එදා තිබුණු නෝවේ කෙනෙක් වැඩ කරාම ගන්න පුළුවන් අඩුම පඩිය නෝවිදින් කරන 1000ක් මට සමාව යාලා මචං මං උඹලගේ හිත රිද්දනවා නම් හැබැයි මේ වීඩියෝ එකේ අරමුණ කාගේවත් හිත රිද්දන්නේ නෙමෙයි අපේ රටේ අනාගතය වෙනුවෙන් අපේ රටේ තීරණ ගන්න මිනිස්සු තීරණයක් ගන්න කලින් මේ දේවල් දැකලා ලෝකෙ දිහා බලලා ලෝකෙ කොතනද කියලා තේරුම් අරන් රට වෙනුවෙන් තීරණ ගන්න ඕන. අන්න ඒ හි තමයි මේ වීඩියෝ එකේ දෙවෙනි කොටසත් මම කරන්න ලෑස්ති උනේ. දෙවෙනි පාරටත් මේ වගේ වීඩියෝ එකක් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ නෝවේ ජීවත් වෙන අපිට හොඳට සල්ලි තියෙනවා කියලා පම්පෝරි ගහන්න නෙවෙයි. කලින් වීඩියෝ එකේ තිබුණු ප්‍රශ්නයක් තමයි කෑම බීම විතරද ගන්න කියලා. අද මම කතා කරන්න යන්නේ නෝවේ කෙනෙක් ජීවත් වෙද්දී ඉලෙක්ට්‍රිසිටි බිල් එක කොහොමද බියර් එකක් බොන්න කීයක් යනවද පෙට්‍රල් ලීටරයකට කොච්චර යනවද වගේ සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා ජීවන වියදම ගැන තවදුරටත් කතා කරන්න තමයි යන්නේ එදිනෙදා ජීවිතයේ මිනිස්සු ජීවත් වෙද්දී නෝවේ අපි උපයන මේ දවසක පඩියෙන් කොච්චර වියදමක් අපිට දරන්න පුළුවන්ද ඒ වියදම් වලට කොච්චර ප්‍රමාණයක් යනවද කියලා කතා කරන්න තමයි ලෑස්තිලා ඉන්නේ ස්කී රිසෝට් එක පැත්තට යන්නේ වාහනේ තෙල් ගහ ගන්නත් ඕන ඔයගොල්ලෝ බලනවත් දන්නේ නැහැ මේ නෝවේජන් ක්‍රෝන 1000 මම මෙහෙටත් දානවා මෙහෙටත් දානවා මේක කවදාවත් වියදම් කරන්නේ නැද්ද කියලා ඇත්තටම මම මේ වීඩියෝ එකට මේ නෝවේජන් ක්‍රෝන 1000 පෙන්නුවට අපි වියදම් කරන්නේ කාඩ් එකෙන් මොකද මෙහි සාමාන්‍යයෙන් ක්‍රෝන 2ක 3ක වියදමක් වුණත් කාඩ් එකෙන් තමයි පේ කරන්නේ කෑෂ් පාවිච්චි මම මෙහෙට ආවට පස්සේ උනම් එකපාරක් දෙපාරක් එච්චරත් නැතුව ඇති කෑෂ් පාවිච්චි කරා මිසක මේ කාඩ් වලින් තමයි පේමන්ට් කරන්නේ ඉතින් ඒ හින්දා තමයි මේක මම අර සංකේතයක් විදියට තමයි වීඩියෝ එකේ මේ සල්ලි පාවිච්චි දැන් ලෑස්තින් අපි පෙට්‍රල් ලීටරයක් කීයද කියලා බලන්න සාමාන්‍යයෙන් අපි පෙට්‍රල් ගහන්න ඇප් එකක් තමයි යූස් කරන්නේ සර්කල් කේ කියලා ඇප් එකක් තමයි මම යූස් කරන්නේ මේක අපිට මෙතන පම්ප් එක සිලෙක්ට් කරලා ෆෝන් එකෙන් සල්ලි කැපෙන විදියට කාඩ් එකකින් ගහන්න මුකුත් නැතුව පේමන්ට් එක කරන්න පුළුවන්. හැබැයි අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා කාඩ් එක එන්ටර් කරලා පේමන්ට් එක දීලා තෙල් ගහන්න ලෑස්ති වෙන්නේ. මොකද කීයක් යනවද තෙල් ගහන්න පෙන්වන්න ඕන නිසා. මේ 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 සර්කල් කියන මේවා එකේ තව හොඳ අදහසක් දෙන්නම් ඔය බිස්නස් කරන කට්ටියට ලංකාවේ ඇඩ් කරගන්න පුළුවන්. මෙහි තියෙනවා අවුරුද්දට මාරි යන කොෆි ප්‍රමාණය ගන්න පුළුවන් membership එකක් ගන්න පුළුවන්. එතකොට පෙට්‍රල් ෂෙඩ් වල සර්කල් කියන ඕනම පෙට්‍රල් ෂෙඩ් එකට ගිහලා තමන්ගේ කොෆි එක ෆිල් කරන්න ෆිල් කරගන්න පුළුවන් ආය අලුතෙන් ගෙවන්න දෙයක් නැහැ නිකන් සබ්ස්ක්‍රිප්ෂන් එකක් වගේ මෙහෙ තියෙනවා සබ්ස්ක්‍රිප්ෂන් කොෆි හරියට අපි ගිහිල්ලා බලමු පෙට්‍රල් ඩීසල් මිල කොහොමද කියලා අර ඒගොල්ලන්ට පේනා වගේ බෝඩ් එකක් ගහලා තියෙනවා මේ සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටර් වල ගාන කීයද කියලා පටකෙන් ෂෙඩ් එක පටන් ගන්න කලින් පාර පැත්තරෙන් බෝඩ් එකක් ගහලා තියෙනවා අද මිල ගණන් තමයි මේ තියෙන්නේ 95 22 28යි ඒ කියන්නේ පෙට්‍රල් ඩීසල් 22යි 18යි මේ සුපර් ඩීසල් මේක 21යි සාමාන්‍යයෙන් 20ට තමයි මම ගහන්නේ මම අද ගොඩක් ගහන්නේ මෙහි ගණන් ඒ කියන්නේ එක එක දවසට වෙනස් වෙනවා මල්ලි කෙනෙක් සර කතාවක් කියලා තිබුණා නෝවේට ඇවිල්ලා කරේ පෙට්‍රල් කියන්නේ ෂෙඩ් එක වැඩ කරන එක නේද ඉස්සෙල්ලාම ඔය ලොකු ෂෝ දැන් දැම්මට කියලා මල්ලි හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ නෝවේ ෂෙඩ් වල තෙල් ගහන්න වෙන කවුරුත් නැමෙ අපිටම තමයි තෙල් ගහ ගන්න වෙන්නේ ඉතින් ඒ ජොබ් එක නෙවෙයි ඉස්සෙල්ලාම කරේ ඊට වඩා අඩු එකක් ඩීසල් ලීටරයක් නෝවේජන් ක්‍රෝන 21යි පෙට්‍රල් ලීටරයක් නෝවිජන් ක්‍රෝන 22යි ඕක 30න් වැඩි කරලා බලාගන්න රුපියල් වලින් නෝවෙත් කොච්චර ගාණක් යනවද කියලා එක පෙට්‍රල් ලීටරයකටයි එක ඩීසල් ලීටරයකටයි නෝවේ කියන්නේ තෙල් නිෂ්පාදනය කරන රටක් වුණාට පෙට්‍රල් ඩීසල් නෝවේ වලත් අම් බානකට ගණන් මිත්‍රවරුනි දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ නෝවේ අපාර්ට්මන්ට් එකක් ගත්තම කීයක් විතර රෙන්ට් එකක් දෙන්න ඕනද කියලා මේ අපාර්ට්මන්ට් එක නම් තියෙන්නේ සාමාන්‍යයෙන් ස්කී රිසෝට් එක ගාව. එතකොට මේකේ ප්‍රයිසස් මම කියන්න යන්නේ නැහැ. මොකද මේක වෙනස් එකක්. සාමාන්‍යයෙන් මේ වගේ අපාර්ට්මන්ට් එකක් සාමාන්‍යයෙන් බේසික්. ඒ කියන්නේ මේක මාර ලක්ෂරිත් නෙවෙයි. ගොඩක් වෙලාවට ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා ඕනම අපාර්ට්මන්ට් එකකින් ඕනම ගයක් හදද්දි, ගයක් රෙන්ට් එකට දෙද්දි අපිට තියාගන්න ඕන ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒක මේන්ටේන් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ ස්ටෑන්ඩඩ් එකේ සාමාන්‍යයෙන් බෙඩ්රූම් එකක් එතකොට බාත්รูම් එක මෙතන තියෙනවා ඒ වගේ සාමාන්‍ය බේසික් අපේ නවාතන් පහසුකම් නැත්නම් ඇකමඩේෂන් එක බේසික් සපුර ගන්න පුළුවන් එකක් ඔස්ලෝ සිටි එකේ වගේ ගන්නවා නම් සාමාන්‍යයෙන් අඩුම ක්‍රෝන 12000ත් 15000ත් අතර ගානකට යනවා
ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මං ජීවත් වෙන ලිල්හම වගේ නිකන් ගම පැත්තට වගේ වෙන උදාහරණයකට අපේ ගෙදර එහා පැත්තේ තියෙන අපාර්ට්මන්ට් එක ඒකේ කාමර දෙකක් තුනක් තියෙනවා කිචන් එකක් සාලයක් සාමාන්‍ය පහසුකම් ඔක්කොම තියෙනවා ඒක අපාර්ට්මන්ට් එකන එක ගියා ඒක අපි රෙන්ට් කරලා තියෙන සාමාන්‍යයෙන් ක්‍රෝන 9000කට විතර එතකොට ඒ වගේ ප්‍රමාණයක් යනවා ගෙයක් රෙන්ට් කරනවා නම් නෝවේ ඉතින් එතකොට සාමාන්‍යයෙන් දවසකට 1000ක් පඩිය ගන්න කෙනෙක්ට ඔයගොල්ලෝ හදලා හිතලා බලන්න සාමාන්‍යයෙන් 9000ක් විතර තමයි රෙන්ට් එකට යන මුදල් ප්‍රමාණය. එතකොට අනිත් වියදම් කෑම බඩු එතකොට කෑම ಜಾති ඒ වගේ දේවල් වල මිල ගණන් සාමාන්‍යයෙන් අඩු වුණාට accommodation එක මං හිතන්නේ දැරිය යුතු මට්ටමක තියෙනවා. ඉතින් ඒ නිසා අර හිතන තරම් හැමදේම සුන්දර නෑනේ. මොකද ඒකට හේතුව ඔයා හිතලා බලන්නක සාමාන්‍යයෙන් බදු අනම්ම නම් කැපුනම දවසකට 1000ක් ගන්න කෙනෙක් ඕන නම් මාසෙකට 25000ක් රුපියයි. හැබැයි කුලියට ඉන්නවා නම් ඒකෙන් ක්‍රෝන 10000කට ආසන්න ප්‍රමාණයක් සමහර විට වඩා වැඩි වෙන්න පුළුවන්. වැඩි ප්‍රමාණයක් මාසික කුලිය විදියට ගෙවන්න සිද්ධ වෙනවා. ඇත්තටම නෝවේ එක්ස්පෙන්සිව් රටක් කියන්න ගොඩක් අය මෙන්න මේවා සෑහෙන්න බලපානවා. මේක විතරක් නෙමෙයි ඊළඟට තමයි හොඳම කෑල්ලෙන්නේ අපේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක. තව ටිකකින් මම කියන්නම් ඒකට නම් පිස්සු හැදෙනවා. ඊළඟට අපි කතා කරමු නෝවේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගැන. ඉලෙක්ට්‍රිසිටි බිල් එක ඇත්තටම නෝවේ සෑහෙන්න වැඩි. උදාහරණයක් හැටියට අපි මේ ඉන්න ගෙදරට ඉලෙක්ට්‍රිසිටි බිල් එක හැටියට මාසෙකට ක්‍රෝන 4000ක් 5000ක් අතර ගාණක් ගෙවනවා වින්ටර් එකේ. ක්‍රෝන 5000 30 වැඩි කරාම සාමාන්යයෙන් 150000ක් විතර රුපියල් වලින් ගත්තොත් ලොකු ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් නෝවේ සාමාන්‍යයෙන් වින්ටර් එකට එන. හැබැයි සමයකේ ඔක කතන්දරේ පොඩ්ඩක් වෙනස්. මොකද සමයකේ එච්චර ලොකු බිලක් එන්නේ නැහැ සමයකේ. ඒකෝර ඉලෙක්ට්‍රිසිටි බිල් එක විදිහට අපි සාමාන්‍යයෙන් මැදාගයක් ගත්තොත් මාස 12ම මාසෙකට ක්‍රෝන 3000ක් වගේ ප්‍රමාණයක් අපිට දාන්න පුළුවන් ඉලෙක්ට්‍රිසිටි බිල් එක විදිහට ගෙවන බිල් එකට. මොකද රෙන්ට් කරනකොට ගොඩක් අය රෙන්ට් එකත් එක්කම ඉලෙක්ට්‍රිසිටි බිල් එක ඇඩ් කරනවා. හැබැයි දැන් මේ නිතරම ඉලෙක්ට්‍රිසිටි කොස්ට් එක වෙනස් වෙන නිසා ඉලෙක්ට්‍රිසිටි බිල් එක වෙනම තමයි ගොඩක් වෙලාවට රෙන්ට් එකට ගන්න දෙන්නේ. රෙන්ට් එකට ගදි දෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ක්‍රෝන 10000ක් 15000ක් විතර අගයක් යනවා රෙන්ට් කරන්න සහ ගෙදරක් රෙන්ට් කරන්න සහ ඉලෙක්ට්‍රිසිටි බිල් එකට. ඉතින් එතකොට සෑහෙන්න ප්‍රමාණයක වියදම් කෑම බීම අඩු වුණාට අනිත් වියදම් අතින් ගත්තම නෝවේ කියන්නේ සෑහෙන්න එක්ස්පෙන්සිව් රටක් කියන එක නම් අමතක කරන්න හොඳ නැහැ. අපිට ඉලෙක්ට්‍රිසිටි බිල් එක අරගෙන මල්ලි කෙනෙක් එන්නේ නැහැ පාරේ ඇවිල්ලා ඉලෙක්ට්‍රිසිටි බිල් එක ලියන. ඉලෙක්ට්‍රිසිටි බිල් එක අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ෆෝන් එකේ ඇප් එක තියෙනවා. අපි නම් කියන්නේ අපේ ගෙදර පාවිච්චි කරන්නේ මේකේ අර අනිත් අපේ කැබින් එකේ දෙකේම තියෙන විප් කියන කම්පැනි එක. ඉලෙක්ට්‍රිසිටි කම්පැනිස් ගොඩක් තියෙනවා නෝවේ ඉලෙක්ට්‍රිසිටි සප්ලයි කරන. ඉතින් දවසට අපි යුනිට් කීයක් පාවිච්චි කරාද ඒ ඔක්කොම පැහැදිලිව බලා ගන්න පුළුවන්. සහ දවසෙන් දවස ඊයේ දවසට කොච්චර ගියාද කියන එක බලා ගන්න පුළුවන්. අඩු කාලෙ මොකද්ද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේ හරිම මේ අර පිරිවැස්මෙන් වැඩ කරන්න හොඳ විදිහක් තමයි මේ ඇප් එකක් කරහා පාවිච්චි කරන එක. ඇත්තටම මම ලංකාවේදී ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගැන වොරි වුණාට වඩා නෝවේට ඇවිල්ලා ඉලෙක්ට්‍රිසිටි ගැන වොරි වෙනවා. මොකද ඉලෙක්ට්‍රිසිටි බිල් එක සෑහෙන්න හයි නිසා. එතකොට වතුර බිල් සාමාන්‍යයෙන් දැන් මේ ගෙයක් ගත්තම අපි ගෙයක් සම්පූර්ණයෙන් සල්ලි වලට දීලා ගත්තට පස්සේ ලංකාවට ওই වරි පණම් වගේ පොඩි මුදලක් අවුරුද්දට ගෙවනවා ඇරෙන්න වෙන මුදලක් අපි ගෙවන්නේ නැහැනේ. හැබැයි නෝවේ ගෙයක් ගත්තම රෙන්ට් එකට ගත්තම මේක වෙන්නේ නැහැ. හැබැයි සල්ලි වලට ගෙයක් ගත්තම ඒත් අපි රජයට කාර්තුවෙන් කාර්තුවට මුදලක් ගෙවන්න ඕනේ. ඒක ඇතුලේ අන්තර්ගත වෙනවා වතුර බිල අන්තර්ගත වෙනවා. ඒ කොමියුනි කියලා කියන්නේ කියන්නේ එතන තියෙන අපි ප්‍රාදේශීය සභාව කියලා ගමුකෝ. ඒකට අපි මුදල් ප්‍රමාණයක් ගෙවන්න ඕනේ. සාමාන්‍යයෙන් මම ජීවත් වෙන පැත්ත තමයි වැඩිම ඒ විදිහේ රජයට ගෙවන්න ඕන මුදල් ප්‍රමාණය තීරණය වෙලා තියෙන පැත්ත. සමහර වෙලාවෙ ගොඩාක් දුෂ්කර ඈත පැතිවල ගොඩක් අඩුයි ඒක. දැන් උදාහරණයකට අපි සම්පූර්ණයෙන් සල්ලි දීලා මේ ගේ ගත්තත් මාස කාර්තුවකට සැරයක් මාස 4ක්නේ මාස 4න් 4ට අපි ලොකු ගාණක් ගෙවන්න ඕනේ. මේ අවුරුද්දකට අපි ක්‍රෝන 10000ක් 20000ක් අතර ගාණක් ගෙවනවා මේ ගෙදරට. අපි ගෙදරෙන් අයින් කරන කුණු අරන් යන ඒවට, එතකොට තව ඔය අපේ ටොයිලට්ස් වල ඒවා අයින් කරන ඒවට නගර සභාවට අපි සාමාන්‍යයෙන් වාර්ෂිකව ක්‍රෝන 18000ක් විතර ප්‍රමාණයක් ගෙවනවා. එතකොට ඔයගොල්ලෝ හොඳටම දන්නවනේ ලී වලින් හදපු ගෙයක් ඉදදී ඉන්ෂුරන්ස් කියන එක අනිවාර්යෙන් වැදගත් වෙන දෙයක්.
මං උදාහරණයක් වලට කියන මම අලුතෙන් ගත්ත කැබින් එක ඒක ලොකු වටිනාකමක් තියෙන කැබින් එකකුත් නෙමෙයි ගේකුත් නෙමෙයි. ඉතින් ඒකටයි මගේ කාර් එකටයි ඒ දෙකේ ඉන්ෂුරන්ස් එකම මට මාසෙකට එනවා සාමාන්‍යයෙන් ක්‍රෝන 2000ක් විතර. ක්‍රෝන 2000ක් කියන්නේ රුපියල් 60000කට වඩා වැඩි ප්‍රමාණයක්. ඉතින් එතකොට ඉන්ෂුරන්ස් වලට යනවා. ඉන්ෂුරන්ස්, ලයිට් බිල්, එතකොට රෙන්ට් එක මේ ඔක්කොම ගත්තම සාමාන්‍යයෙන් අඩුම පඩියට එක්කෙනෙක් වැඩ කරන එක්කෙනාගේ ආදායම ක්‍රෝන 25000ක් නම් සාමාන්‍යයෙන් ක්‍රෝන 20000කට වැඩි වෙතත් අඩුවෙන් නම් වියදම් අඩු වෙන්නේ නම් නැහැ. ක්‍රෝන 20000කට වඩා වැඩි වෙනවා. එතකොට අපි අනිවාර්යෙන් වැඩ කරන්න ඕන. ඒ වගේම තමයි අපි ගෙවන බදු ප්‍රමාණය. දැන් අපි අපේ පඩියෙන් උදාහරණයක් ඇටියට මං මගේ අවුරුද්දේ වාර්ෂික ආදායම 105ක් කියලා හිතාගෙන කිව්වම අපේ පඩියෙන් මාසිකට කැපෙන බදු ප්‍රමාණය තීරණය කරන්නේ ඒ 105ට හරියන ටේබල් එක. ඒගොල්ලෝගේ සිස්ටම් එකක් තියෙනවා. ඒ ටේබල් එකේ 105ක ආදායමක් ලබන කෙනෙක්ට මාසික පඩියට 135යි හරි 32යි හරි 29යි හරි කියලා දාගෙන තමයි ඒගොල්ලෝ අඩු කරන්නේ. යම් කිසි හේතුවකින් මම 106ක් හෙව්වොත් මම ගෙවන ප්‍රමාණය බදු ප්‍රමාණය ඊට වඩා වැඩියෙන් ගෙවන්න ඕනේ. මොකද ආදායම වැඩි වෙනකොට ගෙවන බදු ප්‍රමාණය වැඩි වෙනවා. අඩුවෙන් ඉවුවොත් මං වැඩිපුර තමයි ගෙවලා තියෙන්නේ. එතකොට අවුරුද්ද අවසානයේ ටැක්ස් ඩිපාර්ට්මන්ට් එක කැල්කියුලේට් කරලා බලනවා මෙයා කොච්චර බදු සල්ලි උපයලා තියෙනවද බදු ගෙවලා තියෙනවද. අපි අඩුවෙන් බදු ගෙවලා තියෙනවා නම් අවුරුද්ද අවසානයේ අපි රජයට බදු ගෙවන්න ඕන මදිපාඩුව. ඒ කියන්නේ උපයපු ගානට වඩා අඩුවෙන් ගෙවලා තියෙනවා නම් උපයපු ගානට වඩා අපි වැඩියෙන් ගෙවලා තියෙනවා නම් රජය අපිට ඒ සල්ලි අපේ account එකට ආපහු දානවා. ඒකම අපිට පුළුවන් වුණා මේ අපේ ආදායම අපි දන්නවා නම් වැඩි වෙනවා හෝ අඩු වෙනවා කියලා ඒක වෙනස් කරලා ඒකට ගැළපෙන විදිහට අපිට ගෙවන්න පුළුවන් බදු මුදල ගෙවාගෙන යන්න ඒ අදාළ ටේබල් එකට අදාළ බදු ප්‍රමාණය ගෙවාගෙන යන්න අපිට පුළුවන්කම තියෙනවා. අපි දැන් කතා කරපු විදිහට 25000ක් මාසෙට හොයන කෙනෙක්ගේ වියදම 20000ක් වෙලා අමතර වියදම් ටික ටික මොනාට මොනාරි කඩේකට ගිහිල්ලා කෑමක් කාලා ට්‍රිප් එකක් ගිහිල්ලා අපිට ඉතිරියක් නැති වුණා. අපි මුළු අවුරුද්ද පුරාම වැඩ කරොත් වැකේෂන් මනි කියලා එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා වැකේෂන් යනකොට ඔයාට වියදම් කරන්න අර අපි ගෙවන බදු මුදල සහ අපි වැඩ කරන කම්පැනියෙන් යම් කිසි ප්‍රමාණයක් දරන ප්‍රමාණය මත අපිට වෙනම සල්ලි ප්‍රමාණයක් උදාහරණයක් හැටියට හරියට නිකන් බෝනස් එකක් වගේ. සාමාන්‍යයෙන් එක මෙච්චරයි ප්‍රමාණය කියලා කියන්න බෑ. ඒක අපි උපයන ගානත් එක වෙනස් වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ඒක මට මගේ පෞද්ගලික අත්දැකීම අනුව අපේ වැඩ කරන මාසෙ එකමාරක් විතර පඩිය වැකේෂන් මනි විදියට හම්බ වෙනවා. එතකොට අපි සල්ලි ඉතිරි කරලා තිබ්බේ නෑ කියලා අපිට පසුතැවිතැවි ඉන්න දෙයක් නෑ. අර වැකේෂන් වල යන්නවම ගවර්න්මන්ට් එකෙන් සාමාන්‍යයෙන් නෝවේ මාසෙ එකමාරක පඩිය හම්බ වෙනවා කියන්නේ බෝනස් එකක් විදියට. මං හිතන විදියට ලෝකේ ඕනම රටක දවස් කීපයක් හරි ඉඳලා එන්න පුළුවන් මට්ටමේ ප්‍රමාණයකින් ඒක තියෙනවා. ඉතින් එතන මෙහෙමයි, උදාහරණයක් ඇරෙයිද මම මේ කියපු 25000න් වියදම් කරන 20000 ඇතුලේ අපි කන කෑම බීම වල හොඳ ගුණාත්මක භාවයක් තියෙනවා. එතකොට මේ මිනිස්සු කන බොන වතුර ටික පිරිසිදුයි. එතකොට හම්බ වෙන පහසුකම් ටික ක්ලීන්. පාරක ගිහිල්ලා ටොයිලට් එකකට ගියත් ඒක ක්ලීන්. සහ ඒ හම්බ වෙන සර්විස් එක පාරකට ගියත් පොලිසියකට ගියත් ස්පිරිතාලයකට ගියත් ඒ වැය කරන ප්‍රමාණයට අපිට හම්බන සර්විස් එකේ ගුණාත්මක භාවය 25000ක් හම්බ කරලා 20000ක් වියදම් කරා ඒ මිනිසුන්ගේ ලයිෆ් ස්ටයිල් කියන එක සාමාන්‍යයෙන් උඩ මට්ටමක තියෙනවා. මම හිතන්නේ ඒක දියුණු රටක ලක්ෂණයක් සහ මිනිස්සු ඒකයි අපි හම්බ කරන ගානම වියදම් කරගත්තත් ඒක ගාණක් නෑ වගේ කැමැත්තෙන්ම බදු ගෙවාගෙන උද්ඝෝෂණ කරන්න නැතුව ඉන්නේ කියන thinking එක තමයි තියෙන මතය තමයි මට නම් තියෙන්නේ. කෙනෙක් හිතුවොත් එම නෝවෙට ආව ගමන් නෝවෙට ඇවිල්ලා ජොබ් එකක් කරොත් එම සියල්ල හරියනවා කියලා එහෙම වෙන්නේ නැහැ. يعني මට අන්තිමට කියන්න වෙන්නේ සාමාන්‍යයෙන් නෝවේ වගේ රටක පුද්ගලයෙක්ගේ ජීවන තත්ත්වය සේවිං එකක් විදියට කෝටි ගණන් ඉතිරි කරගෙන වෙන රටකට යන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ. හැබැයි මෙහි ජොබ් එකක් කරොත් හොඳට කාලා හොඳට බීලා හොඳට ඇවිදලා හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර අරගෙන සැපවත් ජීවිතයක් ගෙවන්න පුළුවන් මට්ටමේ තියෙනවා කියන එක නම් අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒ කියන්නේ කවදාවත් ජොබ් එකක් කරන කෙනෙක්ට සල්ලි නැතුව මාසෙ අන්තිමට පාරේ
කාගෙන්වත් හිඟා ගන්න ඕන තත්ත්වේ එක්කෙනෙක්වත් නැහැ කියන එක නම් 100%ක් පැහැදිලිවම කියන්න පුළුවන්. හැබැයි නෝවට ආවා කියලා ඒ මිනිස්සු කෝටිපතියෝ වෙන්නෙත් නැහැ. මොකද ඒ වගේම අපේ ආදායමට හරියන වියදම් ටිකක් අපිට පෙළ ගැහිලා තියෙනවා. මුදල් වල වටිනාකම එහෙ මෙහෙ වුණාට අපි ගන්න 25,000 නම් 25,000ට හරියන වේදන් ටිකකුත් මෙහෙන් එකතු වෙලා තියෙනවා. හැබැයි සමස්තයක් හැටියට මිනිස්සුන්ගේ අවම ආදායම ලබන කෙනාගේ උනත් ජීවන තත්ත්වය සාමාන්‍යයෙන් පිළිගත්ත උසස් කියන තත්ත්වයට ලඟු කරන්න පුළුවන් කියන එක තමයි අවසාන වශයෙන් මම ඔයාලට කියන්න තියෙන්නේ. මේ වගේ තව වීඩියෝස් අපි කරන ට්‍රැවල් ඒ වගේ තව වීඩියෝස් වලින් ඔයගොල්ලෝ හම්බෙන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලෝගෙන් සමු ගන්නවා. අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බෙන්න ගමන් ගිහිල්ලා එන්න. ජය වේවා.